කොන මෙන්න කාට හරි සතියන්තේ හොඳින් ගත කරන්න හිතුනොත් මොනවද කරන්න පුළුවන්? චිත්‍රපටයක් බලන්න යන්න. එහෙම නැත්නම් කොයි හරි අලුතෙන් නගර සංවර්ධනයත් එක්ක හැදිච්ච දෙනකට යන්න. නැත්නම් නාට්‍යයක් බලන්න යන්න. මොනවද කරන්න පුළුවන්? බීච් එකට ගිහිල්ලා පොඩ්ඩක් රැල්ල බාගන්න. එහෙම නැත්නම් කොටකලි සමක් ගහගෙන රබර් සෙරප්පු දෙයක් දාලා වටේ ඇවිදින්න. කෝකටද වාස? හැබැයි එහෙම අහනකොට ඊයේ පෙරේද කොළඹ හිටියනම් කවුරු හරි ඉතා සුවිශේෂී දෙයක් තිබුණා. ඒ තමයි කොළඹ ජෝට් කීට් පදනම සංවිධානය කරන කලාපොල. වාර්ෂික කලාපොල කියන අති සුවිශේෂී තැනක්. චිත්‍ර නිර්මාණ බලන්න, ඒවයි තියෙන රසය අත්විඳින්න, ඒවා තමන්ගේ ජීවිතයට ගන්න කොහොමද කියලා බලන්න, ඒගොල්ලන්ගේ දුක සැප බලන්න, හොඳ අවස්ථාවක්. හැබැයි හැමෝම ඉතින් කොටකලි සමග ගාන රබර් සෙරප්පු දෙයක් දාලා යන්නව නම් කලාපොල බලන්න කියයි. මොකද මේ ටීවී ප්‍රෝග්‍රෑම් එකට මේක ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් නිවාඩු පාළුවේ නිදහස ඉන්න වෙලාවට මේ වගේ දෙයක් බලනවා නම් කොළඹින් ඔබට ඉතාමත් වැදගත් වෙනවා. ඒවය මේක බලපු ඇටයි නොබලපු ඇටයි මේක ඇතුලේ තියෙන යථා තත්වය ඇත්ත කතාව අපි කියනවා දෙරණාරුණින් අද. අපි යනවා නිවාඩුවට කලාපොල බලන්න. කලාපොල පැවැත්වෙන්නේ 20 වැනිවරට. ඒ කියන්නේ 1993 ඉඳලා ජෝර්ජ් කීට් පදනම විසින් කිල් සමූහයේ ආයතනික සමාජ සත්කාරක වැඩසටහනේ කොටසක් විදිහට මේ පවත්වගෙන යනවා. ඉතින් මෙවර ලංකාව පුරාම උතුරු නැගෙනහිර ඇතුළු හැම ප්‍රදේශයක්ම නියෝජනය කරමින් මූර්ති ශිල්පීන් කලා ශිල්පීන් 300ක් පමණ මේ සඳහා එක්ව සිටිනවා. අපි බලමු මොනවද කලාපොලේ මෙවර තියෙන විශේෂත්වය. හොඳ කලාකරුවන්ට ගොඩක් අවස්ථා තියෙන එකත් ඒකේ චිත්‍ර විකුණ ගන්න. මේක අවුරුද්ද සැරයක් අපිට ලැබෙන ලොකු අවස්ථාවක්. පේන්ටින් වලට වැඩි ඉල්ලුමක් තියෙනවා කලාපොලේ. මූර්ති වලට ඒ තරම්ම මේකක් තිබ්බේ නැහැ. ජනතාවගේ චිත්‍ර විෂය පිළිබඳ රසවින්දනය මදි. රාජ්‍ය හෝ ආයතනික මට්ටමේ මීට වඩා අනුග්‍රහයක් ලැබෙනවා නම් ගොඩක් වෙලාවට මේ මෙන් ඉස්සරහට යන්න chanceක් තියෙනවා. දෙයකට මිලක් තියෙනවා. ඒත් මේ වගේ නිර්මාණයකට මිලක් නියම කරන්න අමාරු නිසා මම මේ වගේ තැනක විකුණන්නේ නැහැ චිත්‍ර. ඒකට හරි තැන එනකම්. පාරක නිර්මාණය ප්‍රදර්ශනය කරන්න චිත්‍රයට ඒ අවශ්‍ය වටිනාකම ලැබෙන්නේ නැහැ. නමුත් ලැබෙන්නේ නැතුණත් කලාකරුවන් හැටියට අපිට මෙවැනි අවස්ථාවක ලැබිච්ච එක ලොකු දෙයක් වුණා. මොකද නිර්මාණ කොහොමද මේ එළියට ගෙනියන්නේ? ඒක කොහොමද නැවත අලවියක් හැටියට කලාකරුවන්ට පවතීමේ අවශ්‍යතාවයක් තියෙනවා. නට්ටකින් මම මූර්තියක් නිර්මාණය කරන්න මුලින්ම පටන් ගත්තේ. නැතනම් හොඳ ඉල්ලුමක් තියෙන අලුතෙන් යමක් ඉල්ලන යන්තරුවන්ට දෙන්න පුළුවන් නිර්මාණ ටිකක් බිහි කරන්න පුළුවන් හොඳ මාධ්‍යයක් විදිහට මම දකිනවා. මේ මිනිසුන් එකමුතු කරන්න මේ දෙවියන් දුන්න මේ දායාදය අපිට උවමනා වෙනවා අලුත් ලෝකයට අරගෙන යන්න. අපි ඔක්කොම එකමුතු වෙලා මේ දේ කරන්නේ. සාමාන්‍ය 5 වසර ශිෂ්‍යත්ව ඉවර වෙලා 6 වසර පාස් වෙනකොට මහන්නේ මොනවද කරන්නේ ඉස්සරහට? විශ්ව මියුසික් කරනවද, නැටුම් කරනවද, චිත්‍ර කරනවද, එහෙම නැත්නම් සංගීත කරගන්නවද? ඉතින් අපි මේ විදිහට බෙදෙනවා. හැබැයි මේ ඔක්කොම තියෙන්නේ එකම කලාවක් ඇතුලේ. අපිට කලාපොලේදී සංගීතයත් චිත්‍රයත් එකට මුසු වෙනවා. එසේනම්
අපි අද දෙරණ අරුණ නිමා කරන්නේ නනෝ රිඩම්ෂන්ගේ සංගීතය කණයගේ සහයෝගයත් එක්ක ඔබට සුබ දවසක් කියලා කලාවට ජය වේවා Where you got the lotion of the vitamin D.